Hi. Hi, Goran. මේ කට්ටි එනකම් අපි චුට්ටක් මේ කට්ටි ඔක්කොම තාම ඇවිල්ලා නැහැ. අපේ අලුත් පාඩමක් පටන් ගමු. පාඩමේ නම බෝ අංකණය. පාඩමේ නම බෝ අංකණය. ඒකට කියනවා රාම් කට් කියලා කියනවා. හරිද? ලියාගන්න පාඩමේ නම බෝ අංකණය කියලා. සංධිකල ගණන් ගණන් වල මොන හරි අමාරු ගණන් තිබ්බනම් අද මට ගෲප් එකට දාන්න මොනවද අමාරු ගණන් කියලා ඒ ටික අපි කතා කරමු. मैं पाठ बड़ा लेसी पाड़ा लेसी अट्ठाला ඒවා එකිනෙක සම්බන්ධ කොට साधन राम सकिल्ल राम කට්ටුවක් ලෙස හඳුන්වන්න රාමු කට්ටුවක් ලෙස හඳුන්වන්න ඊට පස්සේ යටින් මෙම රාමු කට්ටුව තුල ඇති බල තුල ඇති ආතන්‍ය ප්‍රත්‍ය බල आतान्य प्रत्याबल गणने किरीमट प्रस्तारिक क्रमया
බෝනම් ගණිතඥයා විසින් එදාස් අටසිය හැත්ත පහේදී එදාස් අටසිය හැත්ත පහේදී සොයා ගන්නා ලදී. මම දැන් තේරුම් කරන්න මොකද ඒක කිව්ව කතන්දරය කියලා. අපි සංධි කළ දඬු පාඩමේ කතා කරේ මෙන්න මේ වගේ දේවල්. හරිද? මොනාරි පද්ධතියක් තියෙනවා මේ වගේ දඬු පද්ධතියක් තියෙනවා හරිද මේ දඬු පද්ධතිය ඒ දඬු වලට බරවල් තියෙනවා දඬු වලට බරවල් තියෙනවා එතකොට මේ සංදි සංදි වල ඇති වෙන ක්‍රියා ප්‍රතික්‍රියා බල තමයි අපි කතා කරන්නේ. සාමාන්‍යයෙන් ඔයාලා අපි දන්නා මේ වහල වල බාහක හයි කරනකොට ඊට පස්සේ ලොකු යකඩ වලින් හදපු ගොඩනැගිලි. හරි යකඩ වලින් හදපු ගොඩනැගිලි කියන්නේ මේ යකඩ ආකෘතියක් මත තට්ටු හදලා හදන ගොඩනැගිලි. එහෙම ගොඩක සාමාන්‍යයෙන් මෙන්න මේ සංදි කළ දඬු කියන මූලධර්මය ගොඩක් භාවිත කරනවා. ඒ කියන්නේ ඒ ඒ යකඩ සංදි සම්බන්ධ කරනකොට එතන ඇතිවන ආතතිය තෙරපුම කොයි වගේ ප්‍රතික්‍රියාවක් ඇති වෙන්නේ මොන දිශාවටද ඒ ප්‍රතික්‍රියාව ඇති වෙන්නේ අන්න ඒ වගේ ගැටලු සාමාන්‍ය ඉංජිනේරුවෝ ගණන් හදලා බලනවා. ඒ කියන්නේ සිවිල් ඉංජිනේරුවෝ ගොඩනැගිලි ආශ්‍රය කරගෙන ගණන් හදන කට්ටිය ඒ සංදි කළ දඬු ගන්න හදනවා. ඒ වගේම අපි දන්නවනේ දැන් මෙතන හිතන්නකෝ මෙතනින් තන්තුවක් දාලා මේ පැත්තට අදිනවා. මෙතනින් උත් තන්තුවක් දාලා මේ පැත්තට අදිනවා. මෙතනින් උත් තන්තුවක් දාලා මේ පැත්තට අදිනවා. හරිද? ඔය වගේ රවුම්ස් ඇකිලි වලට අදින්න පුළුවන්, මේවා තෙරපෙන්න පුළුවන්. හරිද? දඬු මේ දණ්ඩට දැන්න පුළුවන් මේ. අපි මේ හයි කරලා තියෙන දඬු තෙරපෙන්න පුළුවන්, ඇදෙන්න පුළුවන්. හරිද? මේ තෙරපුම ඇදෙන ගතිය නැත්නම් දණ්ඩේ ආතතිය දඬු වල තෙරපුම අපි සංධි කළ දඬු පාඩමේදී කතා කරන්නේ නැහැ. අපිට සංධි කළ දඬු පාඩමේදී ඒවා කතා කරගන්න විදියකුත් නැහැ. මොකද ඒවා අභ්‍යන්තර බල විදියට ක්‍රියා කරනවා. උදාහරණයක් කියන්නම්. දැන් හිතන්න කුමුදේ දැන්. අපිට තිබ්බයි කියලා මේ විදිහේ බලපද්ධතියක්. මේ බලපද්ධතිය මේ වගේ තැනකින් පිහිදාන දෙකක් තියෙනවා ආත මේවා බල දෙකක් වෙන විදිහට තියෙනවා. එතකොට කවුරු හරි යවුවොත් එහෙනම් මෙන්න මේ දණ්ඩේ මේ දණ්ඩට ආතතියක්ද තේන්නේ තෙරපුමක්ද තියෙන්නේ කියලා අහුවොත් එහෙනම් සංධි කළ දඬු පාඩමේදී මේ ගාන හදාගන්න ක්‍රමයක් නැහැ. හරිද? සංධි කළ දඬු පාඩමේ ක්‍රාන්ති දෙන එකම විදිය තමයි මෙන්න මේ වගේ සංධියක් ගත්තා. ඒ සංධියේ බල ටික ලකුණු කරා මේ පැත්ත බලයක් තියෙනවා, මේ අනිත් පැත්ත බලයක් තියෙනවා, උඩට බලයක් තියෙනවා, එහෙනම් පල්ලයට බලයක් තියෙනවා. ඔන්න ඔයගේ සංධියේ tiras tiras බල ලකුණු කරලා සංධිය ප්‍රතික්‍රියාව හොයා ගන්න පුළුවන්. හොඳද? හරි. අප ගෝවංගනේ පාඩුවේදී කරන්නේ මේ රාමු සැකිල්ලකම සංධි ගැන කතා කරන්නේ නැතුව සංධි ගැන කතා කරන්න වෙන්නේ දඬු වල බර තිබ්බොත්නේ. ඒ හිඳ අපි මේකෙදි කතා කරන්නේ සහැල්ලුද? හරි. සහැල්ලු දඬු දඬු වලින් හදපු සහැල්ලු දඬු වලින් හදපු රාමු සැකිල්ලක් ගත්තොත් මේ වගේ සහැල්ලු මේ වට බර නැති සහැල්ලු දඬු වලින් හදපු රාමු සැකිල්ලක් ගත්තොත් මේ රාමු සැකිල්ලේ සංධි වලදී ක්‍රියා කරන බර අනුව හරි මම මේක ඔයාලට උදාහරණ ගානක් කියන්නම්. ඔයාලට පේනවා ඇති මේ ටියුට් එකේ ගානක් තමයි මම ෂෙයා කරලා තියෙන්නේ.
හොඳද මේකේ දැන් මෙන්න මේ මවුස් එක යනවා පේනව නේද ඔයාලට माउस से क्या पेन होता है मैं के जब बालने में इतना पुते थी है ना ए बी सी के लेवल ला राम से किल्ला अरे सर ए बी सी के ला राम से किल्ला थी ना ए राम से किल्ला समापाद त्रिकोण है का कार्य हादला थी इन्हें संधि मत හරි මේ සන්ධි මත බල තුනක් ක්‍රියා කරනවා මේ විදිහට බල තුනක් ක්‍රියා කරනවා එකක් 4W කියලා මේ පල්ලෙහාට මෙතන තියෙනවා R කියලා බලයක් මෙතන තියෙනවා R කියලා බලයක් හරි මෙතන කෝණය දීලා තියෙනවා අංශක 60ක් මේ කෝණය අංශක 60ක් මෙතනත් කෝණය අංශක 60ක් මෙතනත් කෝණය අංශක 60ක් W R समान है देखा है W के लिए लो W बार बाल दिखो आगे then then मैं कहती हूँ ना क्रम है क्या ऐसा रहे मगरानी के लिए आहन निपा मैं कहती हूँ ना एक क्रम है बो क्यों ने विद्यार्थियों क्यों एक क्रम है प्रस्ताव एक क्रम है उन दो ये प्रस्ताव एक क्रम है यदि इससे लाम मुकदमा मैं का ठीक रहने ए वाए संधि मत बल क्या करवाए तर ए वाए संधि मत बल क्या करवाए तर
මෙම බාහිර බල නිසා මෙම බාහිර බල නිසා දඬුවල ඇතිවන ආතති හා තෙරපුම් බල දඬුවල ඇතිවන ආතති හා තෙරපුම් බල ආතති හා තෙරපුම් බල ගණනයට බෝ අංකණය භාවිතා කරන්න මේක ඊළඟ කාරණාව. බෝවංග බෝවංගයක් කරන්න කලින් අපි මේ මේ රාමු කට්ටුව. අපි කියන මේ නිල් පාටින් මම දාලා තියෙන මේක රාමු කට්ටුව. හරිද? මේ රාමු කට්ටුව මත ක්‍රියා කරන බාහිර බල තියෙනවානේ. රාමු කට්ටුව මත ක්‍රියා කරන බාහිර බල මොනවද? R 4W වගේ නේද? මේ බාහිර බල ඔක්කොම බාහිරින්ම යනගන්න හරිද බාහිර බල බාහිරම යනගන්නේ රාමු කට්ටුව තුරට එන්න දෙන්නේ නැහැ එහෙම ඇන්දොත් මේ ගෝවංක හදාගන්න අමාරු ඒ කියන්නේ මේ 4W කියන එකේ මේ මේ විදිහට එම යනගන්නේ නැහැ කියලා කියන්නේ ඒක කාට හරි දෙන්න පුළුවන් 4W මෙහෙම ඇන්දන හරි කියලා ඕම අඳින්නේ ගෝවංක ප්‍රස්තාර ගානේදී රාමු කට්ටුව මත ක්‍රියා කරන බාහිර බල රාමු කට්ටුව මත තියාගන්න බාහිර බල බාහිරින්ම යදගන්න. එතකොට පිටේ ඉන්න නැතුළට එන එක නේද? ලක්ෂයට ඉරක් ගහලා පිටේ ඉන්න ලක්ෂයට ඉරක් ගහලා ඇතුළට ඊතලයක් දාන්න. මෙහෙම දාන්නේ නැහැ. මෙහෙම දැම්මොත් එහෙම අවකාශය හඳුනා ගන්න බැරි වෙනවා. ඉතින් බල ලකුණු කරන්නේ මේ විදිහට. මේ රූපතරණ ඇඳගන්න හරිද සමපාද ත්‍රිකෝණයක් තියෙන රූපතරණ ඇඳගන්න බල මේ විදිහට ලකුණු කරද්දී සාමාන්‍ය මේ බල බලේ රේඛාව මේ උන්ජයක් ගහන්න එපා ටිකක් දිගට ගහගන්න සාමාන්‍ය සෙන්ටිමීටර් 3ක් විතර බල රේඛාවක් ගහගන්න මොකද මම මේ වගේ මෙහෙම රවුමට ඉඳලා අඳිනවා මේ බල කැපෙන රූපතරණ ඇඳගන්න හරි අඳගත්තද හරි මේ රෝප සරහන්ට දකුණු අත පැත්තේ මේ රෝප සරහන්ට දකුණු අත පැත්තේ තවල ගොනු දාලා ගන්න රාමු කට්ටුව මත ක්‍රියා කරන බාහිර බල රාමු කට්ටුව මත ක්‍රියා කරන බාහිර බල රාමු කට්ටුවට මත ක්‍රියා කරන බාහිර බල බල රාමු
රාමු කට්ටුවට බාහිරින්ම ඇඳ ගන්න. රාමු කට්ටුවට බාහිරින්ම ඇඳ ගන්න. මේ විදිහටම ඇඳ ගන්න. ඊට පස්සේ ළමයි බොහෝ ගාල වහිනවා. එතකොට වෙන්නේ. චුට්ටක් ලයිට් යනවා වගේ දේවල් තියෙයි. बाहिर बल दंडु अत्र अवकाश हूं बाहिर बल दंड अत्र अवकाश 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 मे बाहिर बल के कपिंद बाहिर बल के कपिंद वटे रौमग्रह रौमग्रे वटे सीमा वाले पटांगा मेहना मेहनत बाहिर बल मेहना अवकाश बल सह दवकाश सीमा मे सीमा लियागंड बाहिर बल कपेन पारिधि बाहिर बल कपेन पारिधि बाहिर बल कपेन पारिधि बाहिर बल कपेन पारिधि बलहा दंडु अतर बलहा दंडु अतर අවකාශයේ පහසුවෙන් හඳුනාගත හැකි වන ලෙස අවකාශයේ පහසුවෙන් හඳුනාගත හැකි වන ලෙස සීමාවක් ලකුණු කරන්න पे मामा मैं अवकाश के नाम कर रहा हूं මේව අවකාශ නම් කරගන්නකොට හරි කරන විදිහක් තියෙනවා හොඳද සාමාන්‍ය භෝවංකනයේ ගානක අපි ගොඩාක් වෙලාවට පාවිච්චි කරනවා මේ අවකාශ ලකුණු කරන්න බල දිශා ලකුණු කරන්න බල තෝරන්න ඔක්කොට වාමාවර්ත දිශා කියන්නේ මෙන්න මෙහෙම හරි මම ඉස්සෙල්ලාම දාගන්න මේ මේ ආරුයි මේ ආරුයි මේ දණ්ඩයි අතර අවකාශයේ සිම්බල් A අවකාශය ඊට පස්සේ මේ ආරෝයි මේ දණ්ඩයි මේ බලය අතර අවකාශය සිම්පල් B අවකාශය මේ බලයයි මේ බලයයි මේ දණ්ඩයි අතර අවකාශය සිම්පල් C අවකාශය මේ දණ්ඩයි මේ දණ්ඩයි මේ දණ්ඩයි අතර අවකාශය සිම්පල් D අවකාශය හරි ඒතර වටේට කොහොම ලවුම් කළාද මම ඇතුළට හරි දැන්
මේ ගාන නම් ඇතුලේ තියෙන එක අවකාශය. සමහර ගාන තියෙන ඇතුලේ අවකාශය තුනක් හතරක් විතර තියෙනවා. يعني A B C D E F G වගේ මට්ටමට උසස් පෙළ ගණන් අහනවා. ඉතින් අද පළවෙනි ගාන හතරයි තියෙන්නේ. අවකාශ හතරයි තියෙන්නේ. අවකාශ දෙක ලකුණු කරගන්න ඕනේ. Right. දැන් මම මොකද කරන්න කියලා කියන්නේ. දැන් අපි බෝවංක ප්‍රස්තාරයක් ගන්නවා. ඒ කියන්නේ බෝවංක ප්‍රස්තාරයක් ගන්නද ඔක්කොම බාහිර බල දැනගෙන ඉන්නෝනේ. බෝවංක ප්‍රස්තාරයක් ගන්න දැන් සුද්දානම් ඉන්නේ. යන්න අපි. රාමු කට්ටු මත කියා කරන काम करते हो मतलब क्या करना है बाहर बालवली बाहर बालवली नुदन्ना बाल ගන්නා බල සොයා ගන්න නුගන්නා බල සොයා ගන්න මේ සඳහා පද්ධතිය සමතුලිතතාවයට पद्धति समतुलित तिरासंगचक हा बलगूर्ण तिरासंगचक हा बलगूर्ण සුදුසු පරිදි භාවිතා කරන්න right අපේ ගාන මෙන්න මේක පද්ධතිය සම්පූර්ණ නිසා ඊයරට බල සලකපු ගමන් මේ R කියන බලය ගන්න පුළුවන් ඒ කියන්නේ නොදන්න බල විදිහට තියෙන R ප්‍රතික්‍රියාව මත ප්‍රතික්‍රියාව කියන්නේ ඒ R කියන එක නවය ගන්න පුළුවන් දෙකයි W යගනු ඊට පස්සේ
लिया गाने में भी दिया था लिया गाने अंकने करगत अवकाश भाविते अंकने करगत अवकाश भाविते अंकने करगत अवकाश भाविते ඔය අවකාශ වලට අපි තවත් නමක් කියනවා බල අවකාශ කියලා ඔය මේ මෙන්න මේ අවකාශ වලට කියනවා බල අවකාශ කියලා ඒ කියන්නේ නමක් කියලා අවකාශ භාවිතේ රාම්පට්ටුවේ කොටසක හෝ රාම්පට්ටුවේ කොටසක හෝ සම්පූර්ණ රාම්පට්ටුවේ සම්පූර්ණ රාම්පට්ටුවේ ඇති දඬුවල ආදිත තෙරපුම් බල සෙවීමට බොහෝ අංක ප්‍රස්ථාරයේ භාවිතා කළ හැක හරි දැන් මම කරන්න යන්නේ බෝ අංක ප්‍රස්ථාරය අඳින්න. හරිද? මේක අඳින්නේ බල අවකාශ පාවිච්චි කරලා. බල අවකාශ කියන්නේ මෙන්න මේ අවකාශ අංකනේ පාවිච්චි කරලා. ඉස්සෙල්ලා මම පටන් ගන්නේ හොඳටම දැන් දන්නවනේ දැන් මේ මේ බලයක් දන්නවා මේ බලයක් දන්නවා මේ 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 දණ්ඩේ ආසතිය තිරුකම් තමයි දන්නේ. මේක දන්නවා මේ දණ්ඩේ ආසතිය තිරුකම් තමයි දන්නේ. හරි? තමන්ගේ සුදුසු හොඳ තැනක් තෝරගන්න. මෙන්න මෙතන ඔයාලට පේනවාද පුතේ? बल तुनाश मेदरा එකලා මෙන්න මෙතන පිටා තියාගන්න මම අඳින්නේ බෝගේ ප්‍රස්ථාරය. ඒ කියන්නේ බල ප්‍රස්ථාරයක් අඳින්නේ. බල අවකාශ පාවිච්චි කරලා බල ප්‍රස්ථාරයක් අඳිනවා. ඊට පස්සේ මෙන්න මේක මෙතන මේ ලක්ෂ්‍ය තේරුම් අරගෙන A1 ඉඳන් මම B අවකාශයට යනවා නම් A1 ඉඳන් මම B අවකාශයට යනවා නම් මට පහු කරන්න වෙනවා ඉහළට තියෙන 2W බල බලය. හරිද? ඒ අවකාශයේ ඉඳලා මම B අවකාශයට යනවා නම් මට පැහැදිලිව පේන්න තියෙනවා මට පහු කරන්න වෙනවා 2W බර.
නැත්තම් බාරයක් නැත්තම් බලයක් හරිද ඉතින් මම මොකද කරන්නේ A වල ඉඳලා B අවකාශයට යන්න 2W පාස් කර 2W ඉහළට ගිහිල්ලා තමයි 2W ඉහළට ගිහිල්ලා තමයි අපේ B ඉන්නේ කියලා වෙලා ලකුණක් දාන්න සිම්පල් B B අවකාශය හොඳද ඊට පස්සේ B අවකාශයේ ඉඳලා D අවකාශයට යනකොට B අවකාශයේ ඉඳලා D අවකාශයට යනකොට මට පැහැදිලි නෑ මෙතන මේ තන්තුවේ ආතතියද පෙරපුමද්ද තියෙන්නේ මේ දන්නේ ආතතියද පෙරපුමද්ද තියෙන්නේ කියලා ඒ අවකාශයේ ඉඳලා D අවකාශයට යනකොට මට පැහැදිලි නෑ මේ දන්නේ ආතතියද පෙරපුමද්ද තියෙන්නේ කියලා හරිද තමන්ට ඕන නම් ඔය නොපැහැදිලි අවකාශයේ දැම්මම දාගන්න දාලා නැහැ මේක දන්න ටික කරගෙන යන්න ඕන දන්න ටික කරගෙන යනවා කියන්නේ දැන් දන්න ඒවා මොනවද A වල ඉඳන් B වලට යනකොට 2W බරක් මේ බලයක් හම්බුණා මම ඒක ලකුණු කරගත්තා A වල ඉඳන් B වලට ගියේ 2W උඩට ඊට පස්සේ B වල ඉඳන් C වලට B වල ඉඳලා C වලට හම්බ වෙනවා 4W පල්ලෙහාට එතකොට මම කරන්නේ මේ B වල ඉඳලා 4W පල්ලෙහාට 4W පල්ලෙහාට කියන්නේ දැන් මෙතන ඉඳන් මෙතෙන් ඉඳන් මෙතෙන් විචාලත් 2W නම් ඒ වගේම කොටසක් ඇඳ ගන්නවා 2W කියලා C ඊළඟට බලන්නකෝ C වල ඉඳලා A වලට යනකොට C වල ඉඳලා A වලට යනකොට ආයෙ 2W C වල ඉඳලා A වලට ආයෙ ඉහළට තමයි 2W කියන්නේ මේක තීතල ඇංගල A වල ඉඳලා B වලට ගියා 2W ඉහළට A වල ඉඳලා B වලට යනකොට 2W ඉහළට තිබ්බා B වල ඉඳලා C වලට යනකොට ආයෙ 4W පල්ලෙහාට දැන් C වල ඉඳලා A වලට ආයෙ ඉහළට 2W එතකොට අපි දන්න බල ටික බෝර් ප්‍රස්ථාරයට ගත්තේ මෙහෙම මේ 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 අඳින්නේ බෝ ප්‍රස්ථාරය බෝගේ ප්‍රස්ථාරයට ගත්තා ඔය විදිහට දැන් මම කරන්න යන දේ පැහැදිලිව බලන්න මේ A කියන අවකාශයේ ඉඳලා A කියන අවකාශයේ ඉඳලා තිරස් බලයකින් මේ දණ්ඩේ තියෙන තිරස් ආතති බලයකින් හරි තෙරපුම් බලයකින් හරි මම දන්නේ නැහැ කොහෙද තියෙන්නේ කියලා මම දන්නේ නැහැ මේක කොහෙද තියෙන්නේ කියලා තිරස් බලයකින් තමයි අපේ D කියන එක කියලා වෙන්නේ ඒක නිසා A කියන බලය A කියන බල අවකාශයේ ඉඳලා D කියන බල අවකාශයට යනවා නම් යන්න තියෙන එක්කෝ දකුණු දිශාවට එක්කෝ වම් දිශාවට මෙන්න මේ රේඛාව මත තමයි අපේ ওই D කෙනෙක් කියලා ඉන්න ඕනේ. මම දන්නේ නැහැ කොහෙ කොයි පැත්තේ තින්නේ කියලා. ඒ කියන්නේ දැන් බැරි වෙලා හරි මෙතනින් මේ පැත්තේ ඊතලයක් වැටිලා තිබ්බනම් මෙහෙම ඊතලයක් වැටිලා තිබ්බා නම් A වලින් ඉඳන් D වලට යනකොට අපිට කියන්න පුළුවන් රයිට්. A වලින් ඉඳන් D වලට මේ පැත්තට යන්න පුළුවන්. මොකද ඊතල ආරෙහෙන්න තියෙන්නේ. දැන් අපි දන්නේ නැහැ නේද ඊතල කොහෙද තියෙන්නේ කියලා. මෙහෙටද තියෙන්නේ ආරෙහෙටද තියෙන්නේ කියලා. ඒකෙන් නම් මම මොකද කරන්නේ? A වලින් ඉඳන් මෙන්න මේ වගේ දිග රේඛාවක් ගහගන්න මේ රේඛාව මත කොහේ හරි තැනක තමයි අපේ D ඉන්නේ B ගත්තොත් එහෙම මේ B කෙනෙක් කියලා ගත්තොත් එහෙම B වල ඉඳලා D ඉන්නේ තිරසට අංශක 60ක් කාණක මේ කොහේ අංශක 60යි නේද හරිද තිරසට අංශක 60ක් ආනත දණ්ඩට එතකොට ඒ දණ්ඩට සුදුසු වෙන විදිහට ඉහළට පහළට තමයි බල තියෙන්නේ. මේ දණ්ඩේ දණ්ඩ දිගේ ඉහළට තියෙන්නත් පුළුවන්, දණ්ඩ දිගේ පහළට තියෙන්නත් පුළුවන් ආදතියක් හරි දෙරුමක් හරි. හරිද? ඉතින් මම මොකද කරන්නේ? මෙතනින් ගහගන්න තිරසක්. ඒක ලංශක 60ක් ලකුණු කරනවා. මොනමානෙම් ලකුණු කරන්නේ ඈ. අංශ 60ක් ලකුණු කරලා ඒක රේඛාව ගහගන්න එක්කෝ D ඉන්න පුළුවන්. අපේ D කෙනෙක් කෙනා ඉන්න පුළුවන්. B ට ඉහළින් ඉන්නත් පුළුවන්. ඒ කියන්නේ මේ පැත්තෙන් තිබ්බොත් ඊතල එහෙනම් ඉහළින් ඉන්න. නැත්තම් පහළින් ඉන්නත් පුළුවන්. හරිද? right. දැන් බලන්න මොකද්ද මේ සිද්ධ වුනේ කියලා. A කියන අවකාශයේ ඉඳලා
බී කියන අවකාශයට නම් යන්න තියෙන්නේ අපි දන්නේ නැහැ කොයි දිශාවටද මේ දන්නේ ආතල් තෙරපු බල තියෙන්නේ කියලා. ඉතින් මම මොකද කරේ? ඒවල ඉඳලා තිරස් රේඛාවක් ගහුවා. අපි බලය දන්නේ නැති නිසා. ඒ කියන්නේ කොයි දිශාවටද තියෙන්නේ කියලා දන්නේ නැති නිසා. ඊට පස්සේ B වල ඉඳලා D වලට යනකොට ඒකත් මෙතන තියෙන බලය දන්නේ නැති නිසා. ආතතියක්ද තෙරපු මද්ද කියලා දන්නේ නැති නිසා B වල ඉඳලා තිරසට අංශක 60ක් ආනත රේඛාවක් ගියා. ඒ රේඛාව B වලට ඉහළටත් ඇද්දා B වලට පල්ල පල්ලයට ඇද්දා. ලස්සන දෙයක් වෙනවා මොකක්ද දන්නවද? මේකේ A වලින් හදපු රේඛාවයි B වලින් හදපු රේඛාවයි එක තැනකදී ඡේදනය වෙනවා. වල වෙන එක තැනකදී ඡේදනය වෙනවා. මට කියන්න පුළුවන් මෙන්න මේ ඡේදනය වෙන්නේ අපේ D වලදී කියලා. අපිට කියන්න පුළුවන් මේ ඡේදනය වෙන්නේ D වලදී කියලා. හරි right බලන්න පුතේ දැන් c ගැන හිතලා බලන්න c වල ඉඳලා d තියෙන්නේ c වල ඉඳලා d තියෙන්නේ c වල ඉඳලා d තියෙන්නේ මේකේ තිරසත් එක්ක අංශක 60ක් ආනත තිරසත් එක්ක අංශක 60ක් ආනත රේඛාවක් මත එතකොට c වල ඉඳලා මෙහෙම තිරසක් ගහලා හරි c වල ඉඳලා තිරසක් ගහලා ඉවරලා අංශක 60ක රේඛාවක් ගහනවා वाला हरी विधि क्या बोलते हैं अनिवार्य मेतन मत क्या बना डी को හරි තයි එතකොට දැන් මේ ඇන්දේ මේ පද්ධතියේ බාහිර බලයි දඬුවල තෙරපු මාතපි දැක්කෙන විදිහට ඇඳපු බල ප්‍රස්ථාරයක් නැත්නම් බෝවංග ප්‍රස්ථාරය කියන්නේ බල ප්‍රස්ථාරයක් මේ තියෙන බල ප්‍රස්ථාරයක් මේක තමයි දඬු සටහන මේ තමයි ප්‍රස්ථාරය හරිද දැන් ඔයාලට තේරෙනවා මේ තියෙන්නේ सिंपल ए बल अवकाश है सिंपल बी बल अवकाश है तरफ दूर देखाई डब्ल्यू में बल आती है हर मैं देखाई डब्ल्यू पाविच कर ला मैं तो आंसर के हटाई ना हर मैं देखाई डब्ल्यू पाविच कर ला करण कर ला मैं कोने पाविच कर ला अपिट पुलवां मैंने मैं पादे दी गए मैं पादे दी गए मैंने मैं पादे दी गई है मिलियन अब लिया बल हर හොඳම එකපාරම ලියන්නම් පැහැදිලිද කියලා බලන්න සම්මුඛ පාදේ නම් දීලා තියෙන්නේ සම්මුඛ පාදේ නම් දීලා තියෙන්නේ කර්ණය හොයන්න ඕනේ කොහොමද ලියන්න පුළන්නේ අලු පැණි ලියන්නම් කර්ණය සම්මුඛ පාදේ දීලා කර්ණය ලියන්න ඕනේ ලියන්න පුළුවන් देखाई डब्ल्यू कोसेक हटाई के हर सामुक पादे दीला बाध्य पादे लिया नो सामुक पादे दीला बाध्य पादे लिया नो ये तो कौन है देखाई डब्ल्यू कोट हटाई के लिया नो रैंग होगा देर में नहीं करते मैसेज जब डाल दो
අනිවාර්යෙන් දැනගෙන තියෙනවා. සම්මුඛපාද දැන් කර්ණය දීලා සම්මුඛපාද ලියනවා නම් ඔයාලා ලියනවා නේද සයින් තීටා කියලා. බද්ධපාදේ වුණ නම් කොස් තීටා කියලා ලියනවා නේද? මතකයිනේ? ඒ විදිහම තමයි සම්මුඛපාදේ දීලා කර්ණය වුණ නම් කොසෙක් තීටා කියලා ලියලා තියෙනවා. ඊට පස්සේ දැන් මෙතන මෙතනත් එහෙමයි. බද්ධපාදේ දීලා සම්මුඛපාදේ හවුවා tan theta කියලා ලියන්න පුළුවන්. ඒක දන්නවනේ. සබනේ සකමක සබ වෙන සබ. ඒතර බද්ධ පාදයෙන් වැඩි කරලා සම්මුඛ පාදේ ලියන්න පුළුවන්. දැන් මේකේ සම්මුඛ පාදේ දීලා තියෙනවා නම් ඕනේ බද්ධ පාදේ නම් මට ලියන්න පුළුවන් සම්මුඛ පාදේ වතාව කොට 60යි. හරිද? ඒකල මම මේ ටික සුරු කරන්නම්. මම මෙතන සුරු කරන්නම්. right cot 60 කියලා කියන්නේ එකට tan 60යි. එතකොට ඉන්නේ 2w බෙදීම මූල තුනක්. cosec 60යි කියලා කියන්නේ එකට sin 60යි. sin 60 කියලා කියන්නේ මූල තුන බෙදීම දෙකයි. එතකොට මෙතන ඉන්නේ මූල තුන බෙදීම දෙක නැත්නම් තව චුට්ටක් අසුර කරලා ලියන්න පුළුවන් හතර බෙදීම මූල තුන i w කියලා මේක ලියන්න පුළුවන් මේක ලියන්න පුළුවන් දෙකයි w කොට 60 කියලා කියන්නේ යටට මූල තුනක් පද්ධතියේ සමරූපීතාවයෙන් සලකලා බැලලා මේ මෙන්න මේක ලියන්න පුළුවන් 4i w බෙදීම මූල තුනයි කියලා. හරි. ඒ කියන්නේ මේ දඬු තුනම අන්න මෙන්න මේ විදිහට ලියන්න පුළුවන්. හරිද? දැන් මේ හොයාගත්ත ඒවා මොනවද කියලා දැන් කියන්නම්. දැන් මේ හොයාගත්ත ඒවා මොනවද කියලා දැන් කියන්නම්. ඊට කලින් පුතේ ආලා කියුට් එකේ මේ ගාන හදලා දෙන්න. හරිද? මේ ගාන හදාගන්න. මේ ගානේ ඔය ඔන්න ඔය කොටස් ටික හදාගන්න.
හරිද? හරිද? Right. Rent. Right. हमें रूप सरण मगना में मटा रहे इतनी इतनी कोरा स्टेक करा है इधर पास ही पुत्र आपने बागु आग गहा හරිද මේ වගුව අනිවාර්යෙන් ගහන්න ඕනේ කාරිය මේ වගුව සමහර කට්ටිය කෑලි අඩුවට ගහනවා සමහර කට්ටිය කෑලි වැඩිවට ගහනවා මම කෑලි වැඩිවට ගහන විදිහ කියලා දෙන්නම් ඒ කියන්නේ සම්පූර්ණ කොටස් ටික එතකොට ඔයාලට වර්ධන ප්‍රමාණය අඩුයි ඊට පස්සේ කෑලි අඩුවට ගහන විදිහත් කියන්න හැබැයි මේ විදිහට ගහන්න යන්න එපා එහෙම ගහන්න ගියාම සමහරවට ගොඩාක් කරලා වර්ධිනවා ඊට හදාගෙන වර්ධිනවා මේකට ලකුණු 80ක් විතර එන ගාන ඔයාලට දැන් මතක ඇති සංධිකල ගණු ගාන එන්නේ ලකුණු 60ක් විතර හරිද ඒකට මොනවා කරවුවා ලකුණු 60ක් විතර එන්නේ හොඳද තේ ඕන්න තව ජුට්ටක් තව පොඩක් ගන්න අමාරු කරලා තමයි තව ඕන්න ලකුණු 70ක් කරන්නේ එතකොට දැන් මේ ගන්න තමයි ඉතිරි ලකුණු සෙට් එක සෙට් වෙනවා අපි දන්න 150ක 150ක් හම්බ වෙනවා නම් අරකට 60ක් නම් හම්බ වෙන්නේ එතකොට හිතා ගන්න ඕනේ මේකට කොච්චරක් විතර සෙට් වෙනවද කියලා එතන 90ක් විතර වෙනවා හරිද මේකට කොහොමද 80ක් විතර එන්නේ ඉතිරි අර බෙදෙන්න තමයි ගන්න හදන්නේ මේකේ බාහිර බල හොයනවට ගුර්ණන් ගුර්ණයක් දාලා හරි නැත්නම් බල සමතුලිතතාවය ගාබ්ඩාට ගුර්ණයක් දාන්න වෙනවා ගුර්ණයක් දාලා බාහිර බලයක් හොයනවට එතරම් ලකුණු 15යි බල සමතුලිතතාවයට අදාළ මේ බල සටහන එකනේ දඬු සටහන හරියට ඇඳ ගන්නවට එතන ලකුණක් හම්බ වෙනවා අවකාශ ටික පාවිච්චි කරලා භූවංග ප්‍රස්ථාර ගන්නවට තව ලකුණු ටිකක් හම්බ වෙනවා දඬු ඒ භූවංග ප්‍රස්ථාරයේ තියෙන බල ටික අඳුනාගෙන ඒ බල හොයා ගන්නවට ආය ලකුණක් හම්බ වෙනවා ප්‍රස්ථාර ලකුණක් හම්බ වෙනවා ඒ ප්‍රස්ථාරේ සෝරි වගුවට ලකුණක් හම්බ වෙනවා ඒ වගුවේ ආතති දෙලුණු ලකුණු කරන ලකුණු හම්බ වෙනවා ඒ කියන්නේ ලකුණු විතරයි බලපෑම තියෙන්නේ හරි මම මේක පොඩ්ඩක් මකනවා කොට සම්ම ගන්නකො වගුව ගන්න මෙහෙම ඉස්සෙල්ලාම කියනවා දණ්ඩ කියලා ඊට පස්සේ එල්ලා බල අවකාශ හරි ඊට පස්සේ එල්ලා බලය ආතති පෙරපුම් ආතති පෙරපුම් මේක තමයි මේ ලොකු ප්‍රස්තාර වගු. හරි ලොකුවට වගු ගන්නවා නම් මොමයි ගන්න. දණ්ඩ. මේකේ තියෙනවා දණ්ඩු තුනක්. මම ඒ දණ්ඩු තුන ලියනවා. A B කියලා දණ්ඩක් තියෙනවා. ඊට පස්සේ B C කියලා දණ්ඩක් තියෙනවා. ආය A B කියලා දණ්ඩක් තියෙනවා. හරිද? Right. බල අවකාශ කියන්නේ මොනවද කියලා ලියන්න. බල අවකාශය ගැන පුතේ මෙන්න මේවා. දැන් හිතන්නකෝ මේ AB දණ්ඩ ගැන. AB දණ්ඩ කියන එකේ වටවන බල අවකාශය වෙන්නේ A සහ D. හරිද? AB දණ්ඩ වටවන බල අවකාශය වෙන්නේ A සහ D. මම ඒක ලියා ගන්නවා බල අවකාශය AD කියලා. ඊට පස්සේ අපි හොයාගත්තා AD අතර දුර. ප්‍රස්ථාරය හොයාගන්න ඒක බලයක් විදිහට එන්නේ A D අතර දුර 2W බෙදීම මූල 3යි 2W බෙදීම මූල 3යි ඊට පස්සේ ආතතිය ද පෙරපුවාද කියලා හොයන්න ඕනේ ඒක කියලා දෙන්න අනිත් එකත් බලමුකෝ දැන් BC BC දණ්ඩ වටවන අවකාශය වෙන්නේ B සහ D BC දණ්ඩ වටවන අවකාශය වෙන්නේ B සහ D හරිද
तो मटे मैं क्या लिखने बोला बी बी के तब बी डी मागे मैं मैं क्या साथान माकला दिख बे है बे आप दानवा एक अप मेन मेन बाले एक समान है केला हाथराई डब्ल्यू पे दी में मोड़ सुनाए केला आ गया ये वाके में एसी दंड वाटे बिनो अवकाश बिन्ने सी डी हर्ब CD वाला आवे खातर W विधि में मूल तुम्हें इसे राइट देन कहो मतलब मैं आठ आठ दिया तो तेरे को मार दिया ना होया नहीं थी एक बार पावच कराने बोवा में पास्ता आ रहा था लक्ष्य मैं करने कोटा इस्लाम गाने पेंसला पेंसला क्या रखें हैं मान तोरे गाना दें हम एक ये लक्ष्य हर एक ये लक्ष्य है इस्लाम गाना माँ मैं एक सिंपल एक ही ना आवकाश है हर एक ये लक्ष्य सिंपल एक ही ना आवकाश है गाना ए आवकाश इंदला डी आवकाश है टेंडर डी आवकाश इंदला सी आवकाश है टेंडर सी आवकाश इंदला आई ए आवकाश है वामावर्तव एक लक्ष्य कोटा क्या रखने की तामस करने हर इससे लाम विशालत्य दिशावाय दान न विशालत्य दिशावाय दान न मैंने मैं बाले तीनों ए बाले ऐसे दिपसते हैं ना अवकाश है क्या ना इससे लाम फिर कम सी सी अवकाश ही इंद्रधनु भाग रहा है लेकिन है सी सी वाले इंद्रला ए वाले टे आना पोटर सी वाले इंद्रला ए वाले टे आना पोटर डेकाई डब्ल्यू बालिया इहे लटे तमा थी है हम मैं के डेकाई डब्ल्यू बाले पेंसिल है लाखों करना इहे लटे के हर दिन ओगल लाखों कराड़ पास से दिशालत्ते दिशावाय देखे मदान राशि लाखों कराड़ पास से इतने टिकर अंदिन दोने बाला समुद्रित आगे कट गैलपेन भी दिया कौन तो बाला समुद्रित आगे गैलपेन ने बाला समुद्रित आगे गैलपेन ने बोलते एक आप पास से एक आपको इधर लटका गिर ला आय हिट बुतान डे इन्होर एक आप पास से एक आप गिर ले ला आय हिट बुतान डे इन्होर सी वाली नंग ए वाली की इधर लटना देखा है डब्ल्यू मैं इधर ले इधर लटना तो है ना इन्हें नंग इधर पास इधर लेती है इन्होंने मैं मा इधर पास इधर लेती है इन्होंने मैं अर्द मतलब बाल समांतराष्ट्र मूलधार में के लिए कथा करा मतलब बाल बहुराष्ट्र नियम के लिए कथा करा එතෙන්දිම කියනවානේ දැන් බල සමතුලිත වුණ ගමන් අවසාන දෛශිකයේ ඉවර වෙන ලක්ෂයයි ආරම්භක දෛශිකයේ පටන් ගන්න ලක්ෂය දෙක එකම තැන කියලා. ආන් ඒ වගේ තමයි මේකේ ආරම්භක ලක්ෂය පළවෙනි දෛශිකයේ ආරම්භක ලක්ෂයයි අන්තිම දෛශිකයේ අවසාන ලක්ෂය එකම තැන වෙනවා. එකම තැන වෙන විදිහට ඊගල් ටික දාගන්න. පැහැදිලිද? මෙතන ඉඳලා C වල ඉඳන් A වලට C වල ඉඳන් A වලට යනකොටම ඉහළට බලයක් තිබ්බේ ඊතලේ දැම්ම ඉහළට
ඒක සම්පූර්ණ කරන්න ඕනේ හින්දා ඉතින් ඊටල් ටික දැම්මා පිළිවෙලට පිළිවෙලට දාලා ඊට පස්සේ දැන් තමයි බලන්න යන්නේ මෙයාගේ ආත්ති කරපු තමා ආත්ති කරපු ලකුණු කරන්නයි යන්නේ කොහොමද ආත්ති කරපු ලකුණු වෙන්නේ C වලින් ඉඳලා A වලට යනකොට ඉහළට බලයක් තිබ්බා ඊට පස්සේ A වලින් ඉඳලා D වලට යනකොට මෙහාට තමයි ඊතලේ තියෙන්නේ එතකොට මෙන්න මේ ටුඩේ මෙන්න මේ කෙලවරේ ආශ්‍රය කරගෙන බලයක් තියෙනවනේ ඒ බලය තියෙන්නේ වම් අත දකුණු අත දිශාවට දකුණු අත දිශාවට මෙන්න මේකම තමයි මෙතන මේ ලකුණු කරලා තියෙන්නේ C වලින් නම් A වලට යනකොට ඉහළට A වලින් නම් D වලට යනකොට A වලින් නම් D වලට යනකොට C වලින් නම් A වලින් නම් D D වලට යනකොට මට හම්බුනේ දකුණු දිශාවට බලයක්. D වලින් ඉඳන් C වලට. D වලින් ඉඳන් C වලට යනකොට මෙන්න මේ විදිහටයි බලය තියෙන්නේ. හරිද? පල්ලෙහා යොමු වෙනවා. ඊට පස්සේ දැන් මේක දණ්ඩක්නේ. මේ දණ්ඩ සමතුලිත වෙන්න නම් මේ දණ්ඩ සමතුලිත වෙන්න නම් අනිවාර්යයෙන්ම එහෙනම් මේ මේ දණ්ඩේ B කෙලවරින් තියෙන්න ඕනේ බලය තියෙන්න ඕනේ අතුරට. එතකොට තමයි මේ බලය සමාන වෙන්නේ. ඒකල දණ්ඩ සමතුලිත වෙනවා. ඊට පස්සේ මේ මෙතන ගත්තොත් එහෙම A වලට යමු වෙලා තියෙන එළියට නම් C වලටත් යමු වෙලා තියෙන එක එළියටම තමයි. මේ රූප සරහණින් පැහැදිලිව පේනවා AC කියලා කියන්නේ AC දණ්ඩට තියෙන්නේ දෙපැත්තට බලයක් නැත්නම් තෙරපුම් බලයක් කියලා. අපි මොකද කරන්නේ? AC දණ්ඩ. මේක AC වෙන්නේ. AC ට තියෙන්නේ තෙරපුමක් කියලා හරියට අරගෙන. AB දණ්ඩ ගත්තොත් එහෙම AB ට තියෙන ආතතියක් නේ. AB ට ආතතියක් තියෙන්නේ කියලා දාගන්න. හරිද? ඒක ලියලා ඉවර වෙලා ළමයි මේ පැන්සල් ඉරි ටික මකන්න ඕනේ. ඒ කියන්නේ මේ ඊතල ටික මකන්න ඕනේ. හොඳද? මේක මේ පැන්සල් ඊතල තියනවනේ. ඒ ඊතල ටික නම් මකන්න ඕනේ. මොකද ඊට පස්සේ සමහර වෙලාවට වෙන පැත්තකට වෙන වුණක් වෙන්න පුළුවන්. try කරලා ගන්න බලන්න මෙන්න මේ B ලක්ෂ්‍ය පාවිච්චි කරලා A සිට B දක්වා යනකොට ඊතලයේ ගහලා එහෙනම් ඊතල ටික සම්පූර්ණ කරලා මෙන්න මේ BC දණ්ඩේ තියෙන මොකද්ද කියලා බලන්න දෙයක් නැහැ මොකද කරලා කරන්න බලන්න
කරලා මෙසේජ් එකක් දාන්න अरे ටක් මම දැන් අද ක්ලාස් එකේ ඉන්නවා අද ක්ලාස් එකේ ඉන්නවා 20 දෙනෙක් හරිද මට කියන්න ඔතන 10 දෙනෙකුටත් වඩා වැඩියෙන් වහිනවද කියලා එහෙනම් වහිනවා නම් මම මේ ගානේ මේ ගානේ ඉවරයි දැන් ඇත්තටම මේ ගානයි තව ගානක් හදන විදිය කියලා දීලා මම නවත්වනවා ක්ලාස් එක. ඒකල්ලා මට හෙට උදේ ක්ලාස් එක දාගන්න පුළුවන්. මේ පාඩම මේ සතිය ඇතුළත කරන්න ඕනේ ළමයි. මට ඉක්මනට ඒකට කට්ටිය කතා වෙලා සජෙස්ට් කරන්න කොහොමද සර් කොහොමද හොඳ කියලා. සර් අපි මෙහෙම කරමුද මෙහෙම කරමුද අර කරමුද මේක කරමුද කියලා. නැත්නම් අද නවත්වවොත් ආයෙ සම්ද කරන්න ඈ. ग्रूप के तानी तारी में हरी काटे कतावे ला हरी डान द विषय देने किन्नो ना इतने दाह देने कुटा वहीं वाना ऐहन्नेत नत्तन तेरु मरना अरे मैं गाने वाले इधर भी किला किला जब मैं गाना तथा कल आमतौर ना इधर पास से हादरन मांग गाना दें ना मटे ये गाना हादला मटा आधा अपलोड कर लेता मैं निदा करने हैं अरे वाला डा हादान डा दिन ने मैंने मेहम गाना एकसिय दहावनी गाना अरे मैं गान लिया करता था एकसिय दहावनी गाने तीनों मैं रूप सा रहा वाक्यम रूप सा रहा ना एक
සාමාන්‍ය අර ගේට් මේ මේ සැකිල්ල ගහලා තියෙන ආධාරක දෙකක් මත එතකොට ඒ ආධාරක දෙකෙන් ක්‍රියා කරන ප්‍රතික්‍රියා බල ඇඳ ගන්නකොට ඒ ඇඳෙන විදිය කියලා දෙන්නවා හරිද ඊට පස්සේ අද ක්ලාස් එක නවත් ගන්න आधारक संबंध मेदी पल्ला मेतनी मेन मे विद्यार्थी बल अरे मे विद्यार्थी बल मंदे कुड़ी अनी मेतनी मे प्रतिक्रिया बल टीका कुत्ते अंदर को बल दंड रूपसराणकाश बलटिकुवंग प्रस्तार मट दी द्लास पारिश्रमिकरे आए हमें मट विला दमे अभी आय हम साधु हवसट जय नहीं।